හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මසක් ඇතුළත ගැසට් කරන බවට මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පොරොන්දුවක් ලබා දුන්නද උපවාසයේ නිරත ගොවීන් එය ප්‍රතික්ෂේප කළා. ගොවීන් පවසන්නේ ගැසට් නිවේදනයේ නිකුත් වන තෙක් සිය මාරාන්තික උපවාසය අත් නොහරින බවයි. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි නොවීමට හේතුව අදටත් ගැටලුවක්. හේතුවෙන් හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූර්යලව වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වනදා සත්‍යග්‍රහයක් ආරම්භ කළා. එතරින් ගොවීන් 3 දෙනෙකු ඊයේ පසුරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය පළමුවත් ක්‍රියාත්මකයි. අගමැතිතුමනි, ජනාධිපතිතුමනි, ඔබලා දෙදෙනාගේම දිස්ත්‍රික්කයේ වන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට බැරි නම් වෙනත් දිස්ත්‍රික්කවල පවතින වනාලි ප්‍රශ්නයට ඔබතුමන්ලා කුමන ආකාරයෙන් පිළිතුරු ලබා දෙන්නට සැලසෙනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙතර මාරාන්තික උපවාසයේ නිරත සූර්යරව ගොවීන්ගේ ඉල්ලීම පිළිබඳ වාරි මාර්ග අමාත්‍ය චමන් රාජපක්ෂ මහතාද අද අනුරාධපුරයේදී අදහස් පළ කළා. ගැසට් කරන්න අවශ්‍ය රෙගුලාසි සමන් රෙගුලාසි නැතුව ගැසට් කරොත් ඒ කෑගමනායතම දර කෝටුවක් කඩා ගන්න යන්න ඇතුළට බැරි වේ. ඊට පස්සේ හේන් කරක් විතෙන් කරන කට්ටියට ඒ තාපව උද්ඝෝෂණ කරන්නේ අපිට හේන් ගොවිතැන් කරන්නේ. නමුත් අපි ඒවත් ඔක්කොම බලලා අනිත් කළමනාකරණ අද පස්සුරුවේ මස්ථානයේ පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ මහවැලි අධිකාරිය නියෝජිතයෙකු සඳහන් කළේ අදාළ ගැසට් පත්‍රය මාසයක් ඇතුළත නිකුත් කරන බවට මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන් බවයි. එහෙත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන තෙක් අඛණ්ඩව උපවාසය නිරත වන බව උපවාසකරුවන් ප්‍රකාශ කළා. දැන් තවත් පුවත් කිහිපයක්. දාල්ල කරන්දිනියේදී සේ යතුරු පැදිය පාලනය කරගත නොහැකිව ඇදවටෙන අයකු ලොරි රථයකට අටවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. ඒ සිදුව අනතුරින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුපු රුපියල් දහස දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන්ට සම්බන්ධ සිවිල් සංවිධාන සහ වෘත්ති සමිති කිහිපයක් අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගිය අතර එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගම මහතාට පොලිසියෙන් බාධා එල්ල වුණා. ලොව බලවත්ම රාජ්‍ය වන අමරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නා. නව ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ අමරිකානු ඉතිහාසයට සුවිශේෂී සටහන් කිහිපයක්ම එක් කරමින්. ලොව බලවත් රාජ්‍ය වන අමරිකා එක්සත් ජනපදයට ඊයේ නව අරුණලෝදා වුණේ නැවුම් යුගයක අපේක්ෂා දල්වමින්. ඊට හේතුව නව අමරිකාවක් වෙනුවෙන් ජනතා වරම්ලද නව භාරකරුවාගේ පදවි ප්‍රාප්තියයි. උත්සවය පැවැත්වුණේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල ඉදිරිපිටදී. අභිමානවත් පදවි ප්‍රාප්ති උළෙල මෙවර වෙනස්කම් කිහිපයකට ලක් කර තිබුණා. ඒ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සහ ට්‍රම්ප් පාක්ෂිකයන් කැපිටල් ගොඩනැගිල තුල ඇති කළ විරෝධයෙන් පසුගත වූ තත්ත්වය නිසායි. උත්සවය ඉතා සීමිත පිරිසකට සීමා කර තිබුණේ ආරක්ෂාවද දැඩි කරමින්. ජනප්‍රිය ගායිකා ලේඩි ගාගා අමරිකානු ජාතික ගී ගායනා කරමින් උත්සවය ආරම්භ කළා. පසුව කමලා හැරිස් උප ජනාධිපති දුරේ දියුරුම් දීම සිදු වුණා. ඒ අමරිකානු ඉතිහාසයේ අලුත් ක්‍රමය. ඇය එම දුරේට පත් පළමු කාන්තාවයි. එමෙන්ම ඇය අප්‍රිකානු ආසියානු සම්ප්‍රදායක් සහිතව පැවත එන කෙනෙක් වීමත් විශේෂත්වයක්. පසුව අභිරම ජනාධිපති ජෝ බයිඩන් එරට අගමිනිසුරුවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ උත්සවයේ කූටක් ප්‍රාප්තිය සඳහන් කරමින්. 78 වර්ග ජෝ බයිඩන් ඉතිහාසයට එක් වුණේ අමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසේ. පදවි ප්‍රාප්තියෙන් පසු පළමුවරට ජාතිය ඇමතු අභිරම ජනාධිපතිවරයා පැවසුවේ මේ හුදෙක් තවත් එක් දිනක් නොව අමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය දිනයක් වන බවයි. උත්සවයට අමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට සහභාගී වුණේ පක්ෂභේදයකින් තොරවයි. නමුත් දුරෙන් විශ්‍රාම ගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට සහභාගී නොවුණේ අමරිකානු ඉතිහාසයට තවත් අලුත් යමක් එක් කරමින්. අභිමානවත් පදවි ප්‍රාප්තියෙන් පසු ජනාධිපති බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩන් දවර මන්දිරය වෙත පැමිණියේ ප්‍රතිඝෝෂා මැදයෙන්.
ලෝකනායකයන් රසක් ජනාධිපති බයිඩන් වෙත සුබපැතුම් එක් කර තිබුණා. ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයාට සහ උපජනාධිපතිනියට සුබපැතුම් එක් කළා. දවල් මන්දිරයට පැමිණි වහාම නව ජනාධිපතිවරයා දුරේ රාජකාරි ආරම්භ කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග 15ක් වහාම අනුගමනය කරමින්. පැරිස් සම්මුතිය නිවැරදිවීමට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට ට්‍රම්ප් ගෙන තිබූ තීන්දුවද ඒ අතරට අයත්. නැත කාලීන කිසිදු අමරිකානු ජනාධිපතිවරයෙකු දුරයට පත්ව පැය 24කටත් පෙර සිය විධායක නියෝග මෙතරම් ප්‍රමාණයක් භාවිත කර නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපතිවරණය දූෂිත බව පවසමින් බලය රැඳෙසිරීමට උත්සාහ කළ හිටපු ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසයට එක්වේ දුරේ නික්මන අවස්ථාවේ සම්ප්‍රදායන් නැතකූ ජනාධිපතිවරයෙකු Form. Have a good life. We will see you soon. Thank you. Thank you very much. Thank you very much. It's fun to stay at the YMCA. It's fun to stay at the YMCA.